එනට දෙන්න. අනේ මට දෙන්න. මටත් දෙන්න. අනේ මන්ද හරි මොනාද කියලා මට ෂුවර් නෑ කොචි. අර ෆිල්ම් වල පෙන්නන්නේ. ඔයා වෙනදට ගන්න ආතල් එක මං අද ගන්නවා. බලාකුළු අතුරින් යන්නේ. බෙල්ල කඩම් බුදි. වෙන කවදාවත් තිබ්බ නැති බයක් අද තියෙන්නේ. අර ලස්සන ගෑනු ළමයා උඩ බායි කියනක මම බලන් හිටියේ. එතකන් අපි ජීවත් වෙයිද දන්නේ නැහැ. ලාම්පුරේ ප්‍යාර් කරේ. ඇඟේ ලේ වතුර වෙලා තියෙන්නේ. පොඩ ආදරෙන් කියන්නකෝ පොඩට. බෑග්ස් උත් පැක් කරගෙන කොහේ යන්නද මේ ලෑස්තිය කුචි? දැන් අපි යනවා කේල් වලට. ආ බයිසිකලෙන්ද යන්නේ? ඔව්. අපි ලංකයි වලට සමු දෙන්න යන්නේ. ලංකයි වලට සමු දීලා යන්න හදන්නේ කොහෙටද? කේල්. අදත් අපිට ගුවන් ගමනක් තියෙන්නේ. එයාපෝට් එකට ආවා මුචි දුවන ට්‍රොලි එකක් ගන්න. දාගන්න වරු ටික දාගන්න වරු ටික දාගන්න. මෙතන බෑග් එක කඩවිලා තියෙන කෙනාට වඩා දැන්. ඕ ලංකාවීරින් ගත්තේව. පර වැඩි වෙනවා දැන් එන්න. අපි දැන් කේල් වලට යන්න චෙක් ඉන් වෙන්න හදන්නේ. සුපුරුදු විදිහට චමරි අපිම චෙක් ඉන් කරනවා. නේ. මොකද කියන්නේ ග්‍රවුන්ඩ් මොකද කැබින් ක්‍රූ කියන්නේ උඩින් ඉන්න කට්ටියනේ. පහළින් ඉන්න කට්ටිය මොකද කියන්නේ? ග්‍රවුන්ඩ් ක්‍රූ. චමරි ඒ වැඩේ කරනවා අපි බලන් ඉන්න අපිව චෙක් ඉන් කරලා දෙනකම් නේලි ආ එලි තමයි ආලෝක කම්බලනේ එලිගේ අලුත් බබා මංකා මංකා නේ පින්කි මංකා පින්කි මංකා මෙයා අනේ කියුට් අනේ පින්කි මංකා පින්කි මංකා යව පරිස්සමෙන් එක්කන් යනවා අපි පින්කි මංකව මේනි පින්කි මංකගේ අම්මා හයි ආ කොලාව 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 බෑග් වලට අනේ ස්ටිකර් බෑග් ස්ටිකර් ආවා අපිට බෑග් ස්ටිකර් කීයක් බෑග් ටැග් අපර ගහලා තියෙන යට ඉවර නැන්ද වැරදි ලක්ෂණයක් කිව්ව වෙනවනේ ඕ අපි අපි එතනද ආපු දෙනවා යා පරිස්සම් දැන් අපිට ලගේජස් ටික චෙක් ඉන් කරන්න තියෙනවා. ලගේජස් වලට අපි ටැග්ස් ටික දා ගන්නවා. මුචු ඊට පස්සේ එයාපෝට් එකේ වැඩට යවන්න හිතන් ඉන්නේ. යාර දේ වගේ. ඒක ගාන්ට වෙන්න ඕනේ අලවන්න මුචි. ඈ? ගාන්ට වෙන්න ඕනේ නැහැ අලවන්න. අනේ පාර කිව්වා විතරයි ඊළඟ පාරනකොට අපිට මේ වලව ගන්න වෙයි කියලා. මේ පාර මේ දුනා. පද්දේ ගහන ස්ටිකර් එක. නැ මොකද්ද වෙන ස්ටිකර් එකක් ගැහුවානේ. ඇවිල් ආවම හග මොකක්ද දේ ගැහුවේ කියලා. ඒ මොකද්ද කරේ? විදිරසු දේවල් කියන වගේ ස්ටිකර් එකක් ගැලෙව්වා. විදිරසු දේවල්. ඔව්. ඒකනේ මේ ස්ටිකරේ. විදිරසුළු මගේ හදවත. විදිරසුළු දේවල් ඒක විතරක් තියෙන්නේ. මගේ හදවතේ තමයි ස්ටිකර් එකක් ගහලා ගහ ගන්න ඕන. වහා විදිරසුළුයි කියලා. වහා ඇවිලෙන සුළු. ඒ ඔයාගේනේ. ඔයාගේ හදවත තමයි වහා ඇවිලෙන සුළු. මගේ වහා බින්දර සුළුයි. එච්චර සියු මෙලි. Do we have to scan the boarding pass? දෙකම දැම්මද? scan. scan the baggage. මේක අපිම කරගන්නවා මෙතන. දැන් ටැග් එක මේවා කරලා ඊට පස්සේ yes. හරි බෑග් එක මූව් වුණානේ. හරිනේ. හරි. Have a safe flight. එච්චරයි කරන් තියන්නේ. එච්චරයි. ඉන්නේ නේ. එයි අපියන් නැත්තම් බෑග් ගියයි අපි මෙහෙ ඉඳි. අනේ මන්ද හරි මොනාද කියලා මට ෂුවර් නෑ කොචි. ඇයි? මට බයයි. මොනේ කරගත්තේ? අපි පෙනන් වල ඉඳන් ලංකාවි වලට එද්දි චෙක් ඉන් කරගන්න තිබ්බ අපිටමයි. මැෂින් එකක් තිබ්බා කියලා චෙක් ඉන් කරගන්නවා. මං ඒක කල්පනා කරා ඊළඟ සැරේ වෙද්දි අපිට අර ලේබල් අරව ගන්න දෙයක් දන්නේ නැහැ කියලා. මොකද ඒ සැරේ ලේබල් ඇලිවේ ඒගොල්ලෝ. මේ සැරේ අපිම ලේබල් අලවලා අපිම බෑග් ටිකක් දාලා ස්කෑන් කරගන්නවා. ඔන්න බලන්නකෝ තා වැඩි දවසක් යන කලින් ෆ්ලයිට් එක කරන් යන වෙනෙත් අපිටමයි. පයිලට් කෙනෙක් නැහැ. නැක්ක අපි වරන් ගියා පයිලට් ටික. මම බලන්නකෝ ඉතින්.
ප්ලේන් එකක් කරගෙන විදිය මරු පයිලට්. ඒ කියන්නේ ටික 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 හැමදේම අපිටම කරගන්න දෙනවා. ඒකත් සේවයන් ටික ටික ඈත් වෙනවා. එහෙනම් ඉතින් ලංකාවයි වලට සමුදෙන්න වෙලාව හරි අර ඈත වලට පේන්නේ අපිව කුවාලම්පූර් වලට අරගෙන යන ෆ්ලයිට් එක මේ සැරෙත් අපිට පයින් ඇවිදගෙන ගිහිලා තමයි අපේ ගුවන් යානෙට ගොඩ වෙන්න තියෙන්නේ. අපි මැලේෂියා වලදී මේ වගේ වෙනස්ම අත්දැකීමක් ගත්තා. මේ අත්දැකීම ගත්තොත් තව කට්ටිය ගොඩක් ඇති. හැබැයි අපිට මේක තාම අලුත්. ඒක නිසා තමයි අපිට තාම මේක මැජික්. උචේ නිකන් එහෙන ප්‍රයිවට් ප්ලේන් එකකට නගින වගේ ෆීලින් එකක් එන්නේ මට. අර ෆිල්ම් වල පෙන්වන්නේ. ඕ! උචේ මේ බලන්නකෝ පයිලට් ලාත් වෙනවා අපිට. මෙතන. අදත් මං හිතන අපිට ඉස්සරහම තියෙන්නේ උචේ. මෙතනද? මෙතන. ආ මේ ඉන්නේ මෙයාලා. ට්‍රැවල් ෆැමිලි, ෆුඩ් ෆැමිලි. දොරක් ගැහුවා. දැන් ෆ්ලයිට් එක අත්දන්න හදන්නේ. අපිට හැබැයි සීට් එකට කවුරුත් ආවේ නැහැ. අපිට බුක් කරලා තියෙන්නේ මේ සීට් එක. මේ සීට් එක නෙමෙයි වින්ඩෝ සීට් එක තිබෙන යාවිට. හැබැයි අපිට නිකම්ම නිකන් නිතරගෙන් නිතරගෙන් අයිති වුණා වින්ඩෝ සීට් එක. අපි සීට් තුනක යන්නේ. ඒක මේකට යන්නද? අඩේ මං ගිහිල්ලම නැහැ උචි වින්ඩෝ සීට් එක එන කාලෙකින්. ඔව් අර කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ උචි වින්ඩෝ සීට් එක දෙන්න නැද්ද අයියෝ පව්. මං හිතන්නේ ඒ කන්න ලව්ව දෙයියොන්ට ඇහිලා දෙයියොන්ට ඒක ඇහිලා අද මම මේ වින්ඩෝස් ෆෝන් එකක් දුන්නා. ඒක එකක් නෑනේ නේ. දුර අරන් ඉන්නේ ගන්න නෑනේ පස්සේ. අද මම යන්නේ වින්ඩෝ සීට් එකේ මේ ජනේලෙන් මෙහෙම ගිහිල්ලා බලාගෙන වටාතල කුජේ. අදේ ඔයා වෙනදට ගන්න ආතල් එක මං අද ගන්නවා. මේ මට ඒක ෂුවර් නෑ උදි දොර අරන් එයිද දන්නේ නැහැ තව එක්කෙනෙක්. මෙතනට. අම්මග බලම්ම හිටියේ ප්‍රාර්ථනා කර කර මේ සීට් එකට කවුරුත් එන්න එපා කියලා. මගේ ඒ කන්න ලව්ව දෙයියන්ට ඇහුණා. දෙයියන්ට බලන්න මොනවද මේ කියන්නේ කියලා. මන්නම් දැන් වින්ඩෝ සීට් එකේ ආතල් එක උඩරිම ගන්න ගමන් ඉන්නේ. වෙනදට මේක මෙච්චර හොඳට බලා ගන්න හම්බෙන්නේ නැහැ නේ මට. එහා පැතිද? එහෙනම් බයි බයි ලංකාවි. ඔන්න අපි ලංකාවි පොළවෙන් ඉහළට එසුණා. ඔන්නම තමයි දැන් පල්ලෙහා පේන්නේ. අඩේ මාර ලස්සනයි නේ. මේ ලස්සන මිස් වුණා නම් වැඩක් නැහැ. මාරම ගති. ආ යශී නිදි. යශීට අයිනේ සීට් එක උනත් එකයි. වින්ඩෝ සීට් එක උනත් එකයි. මේ පැත්ත සීට් එක උනත් එකයි ආනිදි. එල්ල කඩම් බුදි මේ පැත්තෙ මෙච්චර ලස්සන දර්ශනයක් තියෙනවා අර වට්ටම ලස්සනයි බලන්නකෝ පල්ලෙහා දූපත් ටික පේන විදිය අර වලාකුළු අතුරින් යන්නේ ගමන් අපි වලාකුළු වතුරනොත් යනවා. එතකොට මුකුත්ම පේන්නේ නැතු යනවා පල්ලෙහා. මේ හිස් කප් වල තිබ්බේ කෑම. ඒ තිබ්බ කෑම මොනවාද? ඒ කෑම් වලට මොනවද උනේ කියලා බලා ගන්න නම් අපේ මැජික් කන්වර්ස් channel එක බලන්න. ඒක අපි මේ ගැන ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ එකක් අරන් ආවා. ඒක මෙච්චර කාලෙකට අපි කරපු වෙනස්ම ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ එකක්. කෑම ටික කාලා වතුර බීලිවර කරන්න කලින් මේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න හදන්නේ. පැයක් වගේ නේ. අනේ බලන්න කිසිම පුසි පොඩි කෝකේ ජනේල එල්ලිල යන්නේ අර මං ආසයි කුජි ඊට පස්සේ මං ජනේල අයින යන්නේ ඔයා කුජි මෙතන ගියත් දැන්න කොහොමද ටික වෙලාවකින් අනේ ඔයත් එහෙමයි මේ ෆ්ලයිට් එක පැය විනාඩි ගාණක් ඉඳා හරි හරි බලන් ගියානේ එන ලස්සනයි කුජි මෙහෙම වෙන්නේ මොහොරු ගැටි ඒ කියන්නේ ඇත්තටම ෆ්ලයිට් වල යන එකට ඇබ්බැහි වෙනවනේ මේක වෙනම ආතල් එකක් නේ උඩින් නම් පල්ලෙහා වේන එක බලාකුළු ඇතුලින් යද්දි අපිට පියාඹන්න බෑනේ පියාඹන්නවා කියන ෆීලින් එක එනවා මෙහෙම යද්දි මේ මේකම වීදුරු නම කොහොමද අම්මෝ මෙයා මෙහෙම යනකොට ඔක්කොම වීදුරු අටේ මරුණ එහෙම වුණා නම් මම මට හිතෙනවා කුචි අනාගත දවසක එහෙමත් එයි කියලා එතකන් අපි ජීවත් වෙයිද දන්නේ නැහැ ඒකයි අවුල ඊළඟ ආත්මෙට
ඊළඟාමේ බලමු. ෆ්ලයිට් එක KL වලින් ලෑන්ඩ් කරන්න ලං වෙද්දී ඔන්න ඔහම තමයි පල්ලෙහා පේන්නේ. වව්. පුදුම ලස්සනක් ඇත්තටම මේක නම්. මේක ඔයාලා ජීවිතේ හැබැයින් විඳින්න ඕන ලස්සනක්. මම ප්‍රාර්ථනා කරනවා මේ අත්දැකීම ඇත්තට විඳලා නැති හැමෝටම මේ අත්දැකීම ඉක්මනින්ම විඳින්න හම්බෙන්න කියලා. ඔන්න අපි වලාකුලක් ඇතුලේ යනවා. වලාකුලක් ඇතුලින් ගියේ. ඔන්න ආයි වලාකුලක් ඇතුලින් යන්නේ. වලාකුළු ඇතුලෙන් යද්දි ෆ්ලයිට් එක පොඩ්ඩක් විතර හෙල්ලෙනවා. මට ආසයි වහින වෙලාවක වැහි වලාකුලක් ඇතුලෙන් යන්න. ඔන්න අපි දැන් KL ගුවන්තොටුපළට ලෑන්ඩ් කරනවා. තව පොඩ්ඩයි අන්න හරි ලෑන්ඩ් කරා. දැන් අපි ඉන්නේ KL මහ පොළව උඩ. නිදාගත්තා, ඇහැරුණා, කෑවා, ආය නිදාගත්තා. දැන් නැගිටින්න. 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 අපි ආවා නැගිටින්න. අර පයිලට් කතා කරලා කියන්නේ මොන අපි දැන් ලෑන්ඩ් කරනවා කියලා. ඒ වගේ මිනිස්සුන්ට මෙහෙම නිදාගන්න පුළුවන්ද කියන්නකෝ. මේ වෙනදාට මම ෆිල්ම් බල බලත් යනවා. මම ඉන්නේ නිදාගත්ත පරස්සුවේ. රයිට් එහෙනම් KL වලින් බහගමු. ඒ මේගොල්ල අපිට බායි කිව්වෙත් නැහැ නේද බා. මම බලන් හිටියේ අර නංගි මට බායි කියනකම්. බායි කිව්වෙත් නැහැ බා. අර ලස්සන ගෑනු ළමයාට බායි කියනකම් මම බලන් හිටියේ. මේකත් ඔන් කරන්න. මැලේසියානු වෙලාවෙන් 12:20 වෙද්දී අපි KL ගුවන්තොටුපළේ. කුචි මොකද්ද මේ සයින් එකේ තේරුම? මේ මිනිහව දෙපැත්තෙන් අදිනවද ප්ලේන් දෙකකින්? ඔව්. කරගිලා කිල්ල බෑග් ගන්න කියලා කියන්නේ. අමුතු සයින් තියෙන්නේ කුචි. ඒව තේරුම් ගන්න වෙනම විස්තරයක් ඕන. අද ඇත්තටම අපේ මේ මැලේසියානු සංචාරයේ 10 වෙනි දවස. ඉතින් ඔයාලට පිළිවෙලට අපේ බ්ලොග් සීරීස් එක බලාගෙන ආව නම් 9 වෙනි දවස මිස් වුණා. ඊයේ තමයි 9 වෙනි දවස. 9 වෙනි දවසේ අපි මුකුත් එහෙම ඇට්‍රැක්ෂන් වලට ගියේ නැහැ. අපි කෑම කකා හිටියා. ඔව් අපි ඒක ලෙෂර් ඩේ විදිහට දියාගත්තා. ඉතින් ඒත් එක්කම ඔයාලා දන්නවා අපි මේ ටුවර් එක ආවේ අපි දෙන්නයි ට්‍රැවල් විත් වයිෆ් ෆැමිලි එකයි. සී සෙට් එකත් එක්ක තමයි අපි මේ ට්‍රැවල් එක ඕගනයිස් කරේ. සී සෙට් එකෙන් තමයි අපිට මේ ටුවර් එක ලස්සනට හදලා බලන්න ඕන තැන් ටික හැම දෙයක්ම arrange කරලා දුන්නේ. ඉතින් හරි ලස්සන දවස් 10ක් ගත කරා අපි මැලේසියාවේ. මේ වෙනකොට තාම ටුවර් එක ඉවර නැහැ. තව ඉස්සරහට තියෙනවා. දැනට අපි මැලේසියාවේ සිරීස් දෙකක් cover කරා, පෙනන් සහ ලංකාවි. දැන් අද සිට පටන් ගන්නවා KL. කොහොමද ඒක ශබ්ද කරන්නේ? කුවාලාලම්පූර් නේ. කුවාලාලම්පූර්. ලාම්පුරේ ප්‍යාර් කරේ. කුවාලාලම්පූර් ටුවර් එක තමයි අද ඉඳන් පටන් ගන්නෙ. දැන් අපි බැගේජස් ටික ගන්න යන්නේ. බැගේජස් ටික අතට ගන්නකම් කුචි මගේ ඇඟේ ලේ වතුර වෙලා තියෙන්නේ. සිරාවටම කුචි වෙන කවදාවත් තිබ්බ නැති බයක් අද තියෙන්නේ. ඇයි මමනේ කුචි බෑග් ටික චෙක් ඉන් කරේ? වෙන කොහේ හරි ගිහිල්ලා නැතුව මෙහෙට ආවොත් ලොකු දෙයක්. ආ තාම බෑග් ගෙන පටන් අරගෙනත් නැහැ මේ. බෑග්ස් වලට කලින් අපි ඇවිල්ලා. බයටම අපි ඇවිල්ලා. ඒ කාගේවත් බෑග් එන්නේ නැද්ද දන්නේ නැහැ කුචි. හැමෝගෙම බෑග් එකක් දාගත්තේමනේ. හැමෝම තම තමන්නේ කරගත්තේ. බෑග් මුකුත් නැතුවත් දන්නේ නැහැ ෆ්ලයිට් එක ආවේ. ඔන්න බැගේජ් එන්න පටන් ගත්තා. මේ කසුන්ට යාළුවෙකුත් හම්බ වෙලා. චමරි මේ පැත්තේ කසුන්ට යාළුවෙක් හම්බෙලා. එලින තාත්තට යාළුවෙක් හම්බෙලා. ඔව් මේ බබෙක් ඉන්නවා කියලා පෙන්නන්න යන්න යන්න. ගිහලා තාත්තේ කියන්න. ඉංග්‍රීසියෙන් කියන්න හොඳ ඉංග්‍රීසියෙන්. අරගෙන හේ ඩැඩි කියන්නලු. අන්න 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 මේ 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 කසුන්ට අපි කියනේ වහින්නෙත් නෑ. අන්න බෑග් එක. හයි.
මට දැන් එයාපෝට් එක වැඩ කිරීමේ පළපුරුද්ද තියෙනවා මොකද? මට දැන් බෑග් චෙක් ඉන් කිරීමේ හැකියාව තියෙනවා සාර්ථකව. මේක එයාපෝට් එකට දැන් නෑ ජොබින් කෝල් එකක්. වටේටම නිකන් ෆුඩ් කෝට් එකට ආවා වගේ. කුචි සුවඳ හෙන කුකී සුවඳක් එනවා. අම්මා. අනිකර ෆුඩ් කෝට් එකට ආවා වගේ. සුවඳ සුවඳ. එන්න එන්න. ඔන්න පැයක ගමනකින් පස්සේ අපි ආවා හොටෙල් එක ගාවට. මේක තමයි අපි හොටෙල් එක. ඒකේ නම මොකද්ද? රාමඩා එන්කෝ. ඒක තමයි අපේ හොටෙල් එක. අපි මේ හොටෙල් එකේ දවස් කීයක් ඉන්නවද? පහයි. එන්න වැඩක් වෙන්නේ නැහැ. මේ කිති ලංකාවේ ඉන්නවනේ. ඒකනේ. ඒ හින්දා එහෙම තමයි දාලා තියෙන්නේ. ගොඩක් භාෂා භාගිනේ තදා දාලා තියෙන තරනේ. 12 වගේ. එලිනා, we are face to face. මේක අපේ රූම් එක මේ. ඔගලගේ මේක. ආ මේකෙන් ආවා මේකට තට්ටු කරා. එලිනාට එහෙම මාර ලේසි. උදේට. නැගිට්ටා ඩුංගලයිල මේකට තට්ටු කරා. ආ. ඇරෙන්න. ලයිට් පත්තු වෙන්න. ආ. නෝ තමයි අපේ රූම් එක. කලින් වගේම ඇඳ ටීවී එක ඊට පස්සේ ඇඳුම් එල්ලන්න පුළුවන්. මේක ඔෆිස් දා ගන්න පුළුවන්. ඊට පස්සේ සේෆ් එක තියෙනවා. මෙතන තියෙනවා මිනි ෆ්‍රිජ් එක. වොෂ්රූම්. ඕකේ. අන්නාඩි මෙතන තියෙන නෙලගිරි. ඕකේ. නයිස් නයිස් නයිස්. වෙරි නයිස්. ඔන්න ඉතින් මේ විදිහට අපි කේල් වලට ආවා. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් අපි කේල් වල ඉඳන් මොනවද කරන්න කියන්නේ කියලා. ඉතින් ඒවත් බලන්න, දිගටම වීඩියෝස් බලන්න, subscribe කරන්න, bell icon එකක් click කරලා තියාගන්න, වීඩියෝ එකටත් like එකක් දාන්න. එහෙනම් අපි ගියා පරිස්සමෙන් ඉන්න හැමෝම ආතල්ලි කියමු. bye වේවා. ඊළඟ බෑග් එක. බෑ යන්න ගියා පුචි දුවලගෙන් ගත්තේ. බෑග් එකක් අතම දුන්නා. කෙල්ල යනවා මේ බෑග් එකේ කමන්නෑ කියලා හිටියා මොකද හස්බන්ඩ් ගියොත් එහෙම